මේ මුං ඇවිල්ලා මේ මල්ටි බැරල් කරේ තියාගෙන කංගස්සෙන් යන්නේ උන්. මිනිස්සු නෙමෙයි මුං ඇවිල්ලා මිනිස් පිළිල ගෑවිත් තන කුණු වෙනවා. ඉතින් දැන් බලලා දුන්න නම් බල බල ඉන්න තව රෙද්දක් ගන්නද පලයන් ගන්න. මේ හරිම බලලාද කියලා බලලාද ගත්තේ? ඔව් ඔව්. පූසම්ම කිව්වා හරි එකා කියලා. ආ පූසම්ම කිව්ව නම් වෙන්නේ නැති නේද බං? කියා කැස් දෙක මම බලා ගන්නවා. ඈ උඹ කොහොමද බලන්නේ? හා කියප බලන්න. හා කියප කොහොමද බලා ගන්නෙ? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. කියන්නේ නැහැ මං. ඔව් වගකීමෙන් කියන්නේ මං කියන්නේ නැහැ. මම දන්නේ නැහැ. අකෝ මුගේ නැටිල්ල බලපල උගහන කර පැල. බර හොදරම ෂුවර්ද මම මේ මිනිහා දන්නේ නැහැ කියලා. ඌ බං. බර නිතර නිතර ඔය මිනිහා හම්බ වෙනවා ඇතිනේ. ඌ ඌ හම්බ වෙනවා. තාත්තා ගැන මුකුත්ම කියලා නැද්ද? ගීතියා ඉපදිච්ච දවසේ ඉඳන් ඒකේ ගෑස් දෙක සනീപ කරගන්න ඔබ දඟලපු දෙඟලිල්ල මම දන්නව බං. මුරුනේ මහන්සි. දැන් අපිට මහන්සි වෙන්න වෙලා ආවා. සල්ලි සම්බන්ධ වෙද්දී මිනිස්සුන්ගේ හිත ඉක්මනින්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම සල්ලි හොඳටම තියෙන මිනිස්සුන්ගේ. ඔපරේෂන් එකට දිනක් දාලා තියෙද්දි දවසක් තියලා සල්ලි ඉල්ලුවා තමයි මිස් මට කෙලවෙන්නේ. උෂාන් මහත්තයා බා. අර අනුම ෆ්ලැට් එකේ ඉන්නේ. උට වෙඩි තියනවා බා. හොස්පිටල්. ඒ? ඉතින් කියන්නේ බං විජේ කිව්වා අපි ජනාලු බා වෙඩිල්ල දීලා තියන්නේ. අයියෝ බං. ඌ කියන්නේ කවුද විශ්වාස කරන්නේ? යකෝ මං මුලින් එහෙම තමයි හිතුවේ. පස්සේ ඌ මට පෙන්නුව ෆොටෝ එකක්. ඒකේ අපි උෂාන් මහත්තයාට වෙඩි තියලා වෙඩිල්ල දීපු තැන ඉන්නවා මේ ජනා. Yeah.